Hi Bon, tutta la motoma, sono Satyak. Ma vai in order? Hari, vai, tamo katti, enagamang inne, api vede patangamu. Me, api ghiye sati katakale, illustrations tamai api den katakarak inne. Eto vede ghiye sati antimata api, insert kiena, group me, රිබන් එකේ ඉලස්ට්‍රේෂන්ස් වල මේ කොහොමද අපි ෂේප් එකක් ඉන්සර්ට් කරගන්නේ කොහොමද පිච් එකක් ඉන්සර්ට් කරගන්නේ ඊට පස්සේ ඒ ඉන්සර්ට් කරගත්ත ඔබ්ජෙක්ට් එක කොහොමද අපි මොඩිෆයි කරගන්නේ අපිට අවශ්‍ය විදිහට ෆෝමැට් කරගන්නේ කියන දේවල් කතා කරා. එතකොට අද අපිට මේ කතා කරන්න තියෙන්නේ ඉන්සර්ට් එකේම කොහොමද ස්මාර්ට් ආර්ට් එකක් අපි ඉන්සර්ට් කරගන්න කියන එක තමයි කතා කරගන්න. හරි ස්මාර්ට් ආර්ට් එකක් අරගෙන ඊට පස්සේ ඒ ස්මාර්ට් ආර්ට් එක අපිට අවශ්‍ය විදියට කොහොමද මොඩිෆයි කරගන්නේ කියන එක තමයි කතා කරන්න යන්නේ. හරි සාමාන්‍ය විදියටම අපි ඔබ්ජෙක්ට් එකක් හරි මොනම ඔබ්ජෙක්ට් එකක් ඉන්සර්ට් කරගන්නවා වගේම අපිට පුළුවන් ඉන්සර්ට් මෙනු එකට ගිහිල්ලා මෙතනින් ස්මාර්ට් ආර්ට් කියන එක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන අපිට ස්මාර්ට් ආර්ට් එකක් ගන්න පුළුවන්. එතකොට මේ අපිට ෂේප් එකක් ගද්දී අයිකන් එකක් ගද්දී 3D මොඩල් එකක් ගද්දී මේ හැම එකකෙදීම අපිට මේ මෙනු එකක් ආවා. ඒ වගේම මෙතන අපිට මේ ඉන්සර්ට් රිබන් එකේ ස්මාර්ට් ආර්ට් එකට ගියාට පස්සේ මෙතනින් අපිට අවශ්‍ය ස්මාර්ට් ආර්ට් එක තෝරගන්න අපිට ඔප්ෂන් එකක් හම්බෙනවා. මෙතන මේ choose a smart of graphic කියලා එනවා මේ dialog box එක. මේකේ අපිට වර්ග කීපයක් තියෙනවා අපිට අවශ්‍ය smart arts මේ තෝරගන්න. හරි list එකක් ගන්න පුළුවන්, process chart එකක් ගන්න පුළුවන්, මේ circles තියෙනවා, ඊට පස්සේ hierarchy තියෙනවා. හරි මේ organization එකක් අපිට හදා ගන්නවොත් එහෙම නැත්නම් relationship charts පුළුවන්, metrics අපිට පෙන්වන්න අවශ්‍ය නම් pyramid views තියෙනවා. මෙතන පික්චර්ස් එක තියෙන ස්මාර්ට් ආර්ට්ස් දාගන්න පුළුවන් මේ වගේ තියෙන. office.com එකට තවර ගත්තම මෙතන ඔෆිස් මේ වෙබ් එකේ ගිහිල්ලා අපිට සර්ච් කරලා තව අපේ මේ දීලා තියෙන ටෙම්ප්ලේට් වලට අමතර මොනවා හරි අවශ්‍ය නම් ඒවා ඉන්සර්ට් කරගන්න අපිට හැකියාව තියෙන. හරි අපි සාමාන්‍යයෙන් බලමු අපිට නිතරම අවශ්‍ය වෙන එකක් තමයි මේ හයිරාකී එක. ඔයාලා මොනවා හරි ඕගනයිසේෂන් එකක හරි ප්‍රොජෙක්ට් එකක හරි වැඩ කරනවා නම් එතන ඒ ප්‍රොජෙක්ට් එකට හයිරාකී එකක් ඉන්සර්ට් කරගන්න අවශ්‍ය වෙයි. හරි ඒ කියන්නේ ඕගනයිසේෂන් චාර්ට් එකක් අපි හදනවා කියලා කියන්නේ. එතකොට මෙහෙම අපිට ඉන්සර්ට් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක අපිට අවශ්‍ය විදියට කස්ටමයිස් කරගන්න හැකියාව තියෙනවා. හරි ඊට පස්සේ මෙතනින් අපිට පුළුවන් අවශ්‍ය විදියෙ ඩිසයින් එකකට ආයේ මොඩිෆයි කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. අපිට මේකට ෂේප් එකක් ඇඩ් කරගන්න පුළුවන්, ෂේප් එකක් රිමූව් කරගන්න පුළුවන්. මේ වගේ ඔප්ෂන්ස් ගොඩක් අපිට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි අපි ඉන්සර්ට් ගියා, ස්මාර්ට් ආර්ට් ගියා. ඊට පස්සේ මෙතනින් අපිට කැමති එකක් තෝරගන්න පුළුවන්. මේ ඕල් තේරුවොත් අපිට අවශ්‍ය කරන හැම ෆෝමැට් එකක්ම වගේ මෙතන තියෙනවා. එතකොට මේකෙන් අපිට අවශ්‍ය කරන ෆෝමැට් එක තෝරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි බලමු සිම්පල් ඕගනයිසේෂන් චාර්ට් එකක් ඉන්ක්ලූඩ් කරගන්න. මොකද්ද සර්? මේ විදියට ගත්තම අපිට පුළුවන් මෙතන අපි හිතමු සාමාන්‍ය කම්පැනි එකක් තියෙනවා කියලා. එතකොට අපි එක සිංගල් ඩිරෙක්ටර් කම්පැනි එකක් නම් ඩිරෙක්ටර්, ඊට පස්සේ මෙතන සෙක්‍රටරි,
මේ විදියට අපිට හයිරාකි එක හදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි මෙතන මැනේජර් 1 කියන එක ළඟ තව එයාට යටින් කවුරු හරි ඉන්නවා නම් අපිට මේක රයිට් ක්ලික් කරාට පස්සේ මෙතනින් පුළුවන් ඇඩ් ෂේප් එකක් දා ගන්න. ඇඩ් ෂේප් ආෆ්ටර්, ඇඩ් ෂේප් බිෆෝ, ඇඩ් ෂේප් අබෝව්, ඇඩ් ෂේප් බිලෝ මේ වගේ තියෙන. අපි ඇඩ් ෂේප් බිලෝ කියලා දැම්මොත් මෙයාගේ යටතේ ඉන්න කෙනෙකුට මෙයාව කෙනෙක් දා ගන්න පුළුවන්. හරි. එතකොට මෙයාට යටින් කවුරු හරි තව අවශ්‍ය නම් මේ විදියට ඇඩ් ෂේප් බිලෝ කියලා එයාගේ යටින් මේ විදියට අවශ්‍ය අපිට අවශ්‍ය විදියට මේ chart එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට colors change කරන්න අවශ්‍ය නම් මෙතනින් මේ color themes තියෙනවා. මේවා අපිට කැමති එකක් තෝරගෙන color theme එකක් වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ විදියට අපි එක එක level වලට එක එක colors දාලා කරගෙන යන්න අවශ්‍ය නම් මේ විදියට අපිට හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ දැන් මේ level එකේදීම තව එක්කෙනෙක් අවශ්‍ය නම් අපිට මෙතනින් මේ විදිහට ඇඩ් ෂේප් ආෆ්ටර් කියලා ෂේප් එකක් දාගන්න පුළුවන්. එතකොට අපිට මෙතෙන්ට අලුතෙන් තව පොසිෂන් එකක් ඇඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. මේ විදිහට අපිට මේ දැන් අපි ස්මාර්ට් ෂේප් එකක් අපේ ඩොකියුමන්ට් එකට ඉන්සර්ට් කරගත්තට පස්සේ අපිට මේ මෙතන එනවා ස්මාර්ට් ආර්ට් ඩිසයින් කියලා මෙනු එකක්. ඒත් එක්කම ෆෝමට් කියලා මෙනු එකක් ස්මාර්ට් ආර්ට් ටෝල්ස් කියන ගෲප් එකේ රිබන්ස් දෙකක් අපිට පෙන්නනවා. එතකොට මේකෙන් ඩිසයින් එක සම්බන්ධ තියෙන දේවල් අපිට මෙතනින් වෙනස් කරගන්න පුළුවන් මේ රිබන් එකෙන්. ඊට පස්සේ මෙතන රිබන් එකේ තියෙනවා ක්‍රියේට් ග්‍රැෆික්, ලේඅවුට්ස්, ස්මාර්ට් ආර්ට් ස්ටයිල්ස්, ඊළඟට රීසෙට් ග්‍රැෆික් කියලා තියෙනවා. අපිට රීසෙට් කරගන්න පුළුවන් අපි කරලා තියෙන වෙනස්කම් ඔක්කොම. ඊට පස්සේ ෆෝමට් කියන එකේ තියෙනවා අපිට ෂේප්ස් ගෲප් එක තියෙනවා, ෂේප් ස්ටයිල්ස් තියෙනවා, වර්ඩ් ඩාට් ෂේප්ස් තියෙනවා. ඊට පස්සේ ඕල්ට ටෙක්ස්ට් කියලා තියෙනවා මේ ඇක්සෙසිබිලිටි වලට අවශ්‍ය ඔබ්ජෙක්ට්ස් ස්ක්‍රීන් රෙකෝඩ් එකක් හරි ඒ වගේ එකක් දාගන්න අවශ්‍ය නම්. ඊට පස්සේ ඇරේන්ජ් හා සයිස් කියන දෙක මේ විදිහට සමරයිස් කරලා තියෙනවා. ඒක අපි කලින් කතා කරා අපි ආර්ට් පිච් එකක් ගන්නකොටත් ෂේප් එකක් ගන්නකොටත් මොනවා හරි ඉන්සර්ට් කරපු ඔබ්ජෙක්ට් එකකට මේ ඇරේන්ජ් කියන සයිස් කියන මේ මිනුස් දෙකෙන් එකම කාර්යයන් තමයි කරගන්නේ. හරි. අපිට කොහොමද අපේ ඔබ්ජෙක්ට් එක ඇරේන්ජ් කරගන්නේ අපේ ඩොකියුමෙන්ට් එකේ තියෙන අනිත් ඒවත් එක්ක, අපේ මේ ඔබ්ජෙක්ට් එකේ සයිස් එක කොහොමද, විත් එක, හයිට් එක කොහොමද වෙනස් කරගන්නේ කියන එක තමයි මේ දෙකෙන් කතා කරන්නේ. හරි. එහෙමනම් අපි නෝට් එක දාගන්න පටන් ගමු. හරිද? ඉන්සර්ට් ස්මාර්ට් ආර්ට් ගේසති මම නෝට් එක ලියාගන්න දුන්නා. ඉන්සර්ට් ස්මාර්ට් ආර්ට් අපගේ ඩොකියුමන්ට් එකට ස්මාර්ට් ආර්ට් එකක් ඉන්සර්ට් කර ගැනීමට ඉන්සර්ට් ස්මාර්ට් ආර්ට් තුළින් පහසුකම් සලසා ඇත. ස්මාර්ට් ආර්ට් එකක් ලබා ගැනීමට
insert ribbon හි ඇති illustrations group එකෙහි smart art button click කළ යුතුය. අප shortcut එක භාවිතා කිරීමට නම් Alt key press කර N click කිරීමෙන් Alt plus N click කිරීමෙන් insert ribbon ලබා ගත හැකි අතර Alt key සමග M press කිරීමෙන් Alt key සමග M press කිරීමෙන් Smart Art Graphic dialog box එක ලබා ගත හැකිය. මෙම ඩයිලොග් බොක්ස් එකෙහි පහත සඳහන් ස්මාර්ට් ආර්ට් groups දැක ගත හැකිය. අංක 1 list process circle hierarchy relationship matrix pyramid picture. Smart Art Graphic dialog box එක load වන අවස්ථාවේ all යන්න select වී ඇති අතර අපට අවශ්‍ය ස්මාර්ට් ආර්ට් ගෲප් එක මත ක්ලික් කළ
අපට අවශ්‍ය ස්මාර්ට් ආර්ට් රූප් එක මත ක්ලික් කර අවශ්‍ය ස්මාර්ට් ආර්ට් මොඩල් එක තෝරා ගත යුතුය. අවශ්‍ය ස්මාර්ට් ආර්ට් මොඩල් එක තෝරා ගත යුතුය. මේ සඳහා අප්ඩවුන් ඇරෝකී භාවිතා කළ හැකි අතර අවශ්‍ය ගරුප් එක සිලෙක් කිරීමෙන් පසු ටැබ් කී එක ප්‍රෙස් කිරීමෙන් එම ගරුප් එක තුළට ගමන් කළ හැකිය. ඉන් පසුව අප් ඩවුන් හා ලෙෆ්ට් රයිට් ඇරෝ කී වලින් අවශ්‍ය ස්මාර්ට් ආර්ට් ෆෝමැට් එක තෝරා එන්ටර් කී ප්‍රෙස් කර යුතුය. එන්ටර් කී ප්‍රෙස් කළ යුතුය. එවිට අප විසින් තෝරා ගන්නා ලද ස්මාර්ට් ආර්ට් ටෙම්ප්ලේට් එක ස්මාර්ට් ආර්ට් ටෙම්ප්ලේට් එක ඩොකියුමන්ට් එකට ලැබෙන අතර මේ අපට අවශ්‍ය ආකාරයට ෆෝමැට් කර ගැනීම සඳහා ස්මාර්ට් ආර්ට් ටූල්ස් රිබන් ගරුප් එක Smart Art Tools Ribbon Group එක අපට දර්ශනය වේ. ඊළඟට දෙමි සබ්ටයිටල් එකක් අනුමාතෘකාවක් දාගන්න. Smart Art Tools. Smart Art Tools. අප විසින් ඉන්සර්ට් කරගන්නා ලද ස්මාර්ට් ආර්ට් ඔබ්ජෙක්ට් එක මත ක්ලික් කළ විට ස්මාර්ට් ආර්ට් ටූල්ස් රිබන් එක විසිබල් ත්‍රූ වන අතර මේ ඇතුළත
රිබන් දෙකක් දක්නට ලැබේ. පළවෙනි එක Smart Art Design, Smart Art Design. ඊළඟ එක Format. ස්මාර්ට් ආර්ට් ඩිසයින් රිබන් එක තුළ ක්‍රියේට් ග්‍රැෆික්, ලේඅවුට්, ස්මාර්ට් ආර්ට් ස්ටයිල්ස්, ස්මාර්ට් ආර්ට් ස්ටයිල්ස් හා රීසෙට් යන බටන් ගරුප්ස් දක්නට ලැබේ. මෙහි create graphic group එකෙන් create graphic group එකෙන් අපගේ smart art එකට ටේප් එකක් ඇඩ් කර ගැනීමට අප විසින් තෝරා ගන්නා ලද ෂේප් එක ප්‍රොමෝට් කිරීමට හෝ ඩිමෝට් කිරීමට මූව් අප් හෝ ඩවුන් කර ගැනීමට right to left, left to right, adjust කර ගැනීමට හැකියාව පවතී. create graphic group එකෙහි ඇති text pane button click කිරීමෙන් අපගේ ස්මාර්ට් ආර්ට් එකට අදාළ ටෙක්ස්ට් පේන් එක ලැබෙන අතර
ටැබ් කී භාවිතයෙන් අවශ්‍ය ලෙවල් වල ඉහළ පහළ යෑම සහ අලුත් ලෙවල්ස් ඇඩ් කර ගැනීම ආදිය සිදු කරගත හැකිය. හරි, අපි පුතා මේ මෙතන මේ ටෙක්ස් පේන් එක ආවට පස්සේ අපිට පුළුවන් මේ ටෙක්ස් පේන් එකට මේ අපිට අවශ්‍ය මේ විදියට මේ ප්‍රොසෙෂන්ස් ඇඩ් කරගෙන යන්න. එතකොට ඔයා පේනවා මේ ඔබ්ජෙක්ට් එක අපේ ස්මාර්ට් ආර්ට් එකත් වෙනස් වෙගෙන යනවා. හරි, හරි. ඊට පස්සේ අපිට මේ ඉන්න ලෙවල් එක ඉඳගෙන අපිට අලුත් එකක් ඕන නම් මේ රයිට් ක්ලික් කරාට පස්සේ එන මෙනු එකේ මෙතන පුළුවන් මූව් අප්, ඩිමෝට් කරන්න, ප්‍රමෝට් කරන්න. හරි, දැන් මේ මැනේජර්ව ඩිමෝට් කරනවා නම් අපිට මෙතනින් ඩිමෝට් කරා නම් එයාව ඊළඟ ලෙවල් එකට යනවා. ඊට පස්සේ අපිට මෙතෙන්ට එයාගේ යටතේ තියෙන පොසිෂන් එක දාන්න පුළුවන්. හරි, මේ විදියට මේ මම ගත්තේ අපි හැමෝම දන්න මේ හයිරාකී එකක්. ඔයාලට කැමති හයිරාකී එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි, ඊට පස්සේ මේ මෙයාව ප්‍රොමෝට් කරන්න ඕන නම් අපිට ප්‍රොමෝට් කියන ක්ලික් කර සෙට් කර මේ ටෙක්ස්ට් එක දැම්මම එයාව ප්‍රොමෝට් කරන්න පුළුවන්. නැත්තම් මේ මෙතන මේ හෙඩ් ෂේප් එකට ගියාම මෙයාගේ උඩින් එකක් ඕනේද, මෙයාට පස්සේ එකක් ඕනේද, මෙයාට යටින් ලෙවල් එකකින් ඕනේද, මෙයාට උඩ ලෙවල් එකකින් ඕනේද, මේ වගේ අපිට මේ ෂේප් එකක් දාගන්න පුළුවන්. හරි, දැන් මේ ෂේප් එක ඇතුලේ මවුස් එකෙන් වැඩ ගන්නකොට කරගන්න පුළුවන් වගේම අපිට මෙතන ටෙක්ස්ට් පේන් එකේදී අපිට අවශ්‍ය ලෙවල් හදා ගන්න පුළුවන් කීබෝඩ් එකේ. මෙතන ලෙවල් එකකින් පස්සට යනවා නම් shift key එකත් එක්ක tab එක press කරගන්න ඕනේ. හරි, ඒ ලෙවල් එකෙන් ඉස්සරහට යනවා නම් tab key එක දුන්නාම එයාගේ යට ලෙවල් එකට එක්කෙනෙක්ව add කරගන්න පුළුවන් වෙනවා. එතකොට බැක්ස්පේස් ගිහිල්ලා අපිට වැඩියෙන් තියෙන ලෙවල් සයින් කරලා දාන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි, මෙතකොට ටෙක්ස්ට් පේන් එකෙන්ම අපිට මේ අවශ්‍ය ලෙවල්ස් එක හදාගෙන ගියා නම් ඒ ලෙවල්ස් ඉන්ඩෙන්ට් කරගන්න ඕනේ ටැබ් එකෙන්. ඒ කියන්නේ අපි හිතමු පළවෙනි ලෙවල් එකේ ඉන්න එක්කෙනා ඒ ලෙවල් එකේ ඉන්නවා, ඊට පස්සේ දෙවෙනි ලෙවල් එකේ ඉන්න කට්ටිය එක ටැබ් එකක් ගිහිල්ලා ඒගොල්ලෝ ටික ඇඩ් කරගන්නවා. ඊට පස්සේ තුන්වෙනි ලෙවල් එකේ ඉන්න කට්ටිය දෙවෙනි ලෙවල් එකේ ඉඳන් එක ටැබ් එකක් දීලා ඒගොල්ලෝ ඇඩ් කරගන්නවා. මේ විදිහට අපිට ලෙවල්ස් කීප එකට හදාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි, ඊට පස්සේ ඔයාලා මේ මේ අපිට අවශ්‍ය කරන ස්මාර්ට් ආර්ට් එක හදාගත්තට පස්සේ අපිට පුළුවන් මෙතනින් මේ අවශ්‍ය තීම්ස් තියෙනවා, ලේඅවුට් තියෙනවා, අපි කැමති ලේඅවුට් එකක් මෙතනින් තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි, එතකොට දැන් අපිට මේ මේවා කීබෝඩ් එකෙන් කරගන්න අවශ්‍ය නම් අපිට ඕල්ට් කී එක ප්‍රෙස් කරාම මෙතන කමාන්ඩ්ස් තියෙනවා. එතකොට අපිට ඕල්ට් කී එකෙන් ප්‍රෙස් කරලා අපිට අවශ්‍ය කමාන්ඩ් එක දෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. හරි, ඕල්ට් එකත් එක්ක ජේස් ක්ලික් කරලා ඊට පස්සේ මූව් ඩවුන් යන්න, ප්‍රොමෝට් යන්න එහෙම අවශ්‍ය වෙයි. හරි, ඊට පස්සේ ලේඅවුට් එකට යනවා නම් ඕල්ට් එල්, ඊට පස්සේ ලේඅවුට් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් රයිට් ඇරෝ කී, ඩවුන් ඇරෝ කී, ලෙෆ්ට් ඇරෝ කී පාවිච්චි කරලා අපිට අවශ්‍ය මේ ලේඅවුට් එක තෝරගන්න පුළුවන්. අපිට අවශ්‍ය ලේඅවුට් එක තෝරගත්තට පස්සේ අපිට එන්ටර් කී එක ප්‍රෙස් කරා නම්
ඒ ලේඅවුට් එකට අපේ තියෙන ස්මාර්ට් ආර්ට් එක වෙනස් වෙනවා. හරි. අපිට මෙතන තව තියෙන ඔප්ෂන් එකක් මෝ ලේඅවුට්ස් කියලා. ඒකට ගියාට පස්සේ අපිට අර ස්මාර්ට් ආර්ට් ග්‍රැෆික් කියලා අපි ඉස්සෙල්ලාම ගන්න ඩයලොග් බොක්ස් එක එනවා. එතනින් අපිට තව කස්ටමයිස් කරපු ලේඅවුට්ස් තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඊළඟට මේක මේ ස්මාර්ට් ආර්ට් ස්ටයිල්ස් කියන ගෲප් එක ගත්තම ඒකේ අපිට තියෙනවා ස්ටයිල්ස් ගොඩක් තියෙනවා. මේ 3D විදියට මේක පෙන්වන්න අවශ්‍ය නම් 3D කරගන්න පුළුවන්. තියෙනවා බ්‍රික් ස්කේන් එකක් තියෙනවා. ඊට පස්සේ මේ විදියට එම්බෝස් වෙලා බෙවල් වෙලා පෙන්වන්න අවශ්‍ය නම් හරි මේම මේ ගොඩක් තියෙනවා. අපිට ස්ටයිල්ස් මෙතනින් තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. එතකොට අපේ මේ ඩොකියුමෙන්ට් එකට ගැලපෙන විදියට අපිට මේ ස්මාර්ට් ආර්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදියට අපිට අවශ්‍ය විදියට ෆෝමැට් කරගන්න. හරි. ඊට අමතරව මේ මෙතනින් අපි තියෙන හයි ලෙවල් ෆෝමැට්ස් තමයි කරන්නේ. අපි කලර් තීම්ස් එකක් මොනවා හරි පාවිච්චි කරනවා නම් මෙතනින් මේ විදියට කලර් තීම් එකක් දාගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊට පස්සේ අපි මේ මොනවා හරි වෙනස්කමක් කරලා තියෙනවා නම් මේවා මේ ස්ටයිල්ස් ඔක්කොම රීසෙට් කරන්න පුළුවන්. මෙතන රීසෙට් ග්‍රැෆික් කියන බටන් එක ක්ලික් කරා නම් අපි අර පස්සේ ඉන්සර්ට් කරපු ඔක්කොම ෆෝමැට්ස් ටික අයින් වෙලා යනවා. හරි. අපට ලියා ගන්න අපට අවශ්‍ය ලේඅවුට් එක තෝරා ගැනීමෙන් පසුව ස්මාර්ට් ආර්ට් ස්ටයිල්ස් තුළින් කැමති ආකාරයේ ස්ටයිල් එකක් සිලෙක්ට් කරගත හැකිය. එසේම change color තුළින් ඔබට අවශ්‍ය color theme එකක් ස්මාර්ට් ආර්ට් එකට ලබා දිය හැකිය. රීසෙට් ග්‍රැෆික් ක්ලික් කිරීමෙන් අප ස්මාර්ට් ආර්ට් එකට ලබා දුන් සියලුම ස්ටයිල් කස්ටමයිසේෂන් සියලුම ස්ටයිල්ස් කස්ටමයිසේෂන්ස් ඉවත් කළ හැකිය. ඉවත් කළ හැකිය. අපගේ ස්මාර්ට් ආර්ට් එක
තවදුරටත් කස්ටමයිස් කරගැනීමට අවශ්‍ය නම් smart art tools he format ribbon එක භාවිතා කළ හැකිය format ribbon එක භාවිතා කළ හැකිය මෙහිදී format ribbon එක තුළ ප්‍රධාන group හයක් ප්‍රධාන group හයක් දක්නට ඇත. ඒවා නම් shapes, shape styles, word art styles, accessibility, arrange. size මෙහි ඇති shapes group එකෙහි chain shape භාවිතයෙන් කවුරු හරි කියන්න පුළුවන්ද පුතා මං අන්තිමට නතර කරේ කොහොමද කියලා නෝට් එක මෙහි ඇති මෙහි shapes මෙහි chain shape භාවිත භාවිතයෙන් ස්මාර්ට් ආර්ට් එකෙහි ඇති shapes වෙනස් කරගත හැකිය.
edit in 2D මගින් edit in 2D මගින් අපගේ ෂේප් එකේ සයිස් එක ආදිය වෙනස් කරගත හැකි අතර අප විසින් සිලෙක් කරගන්නා ලද ෂේප් එකක විශාල කර ගැනීම හෝ කුඩා කර ගැනීම සිදු කරගත හැකිය. අපිට පුළුවන් පුතා මෙතන දැන් අපි තෝරගෙන තියෙන මේ ස්මාර්ට් ආර්ට් එකේ මොනවයි ෂේප් එකක් තියෙනවා නම් ඒක අපිට කැමති වෙන ෂේප් එකකට ඇප්ලයි කරගන්න අවශ්‍ය නම් මෙතනින් චේන් ෂේප් ගිහිල්ලා ඇප්ලයි කරගන්න පුළුවන්. හරි. ඔයාලට කැමති ෂේප් එකක් මේ විදිහට දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට දැන් දීලා තියෙන ඒවා කස්ටමයිස් කරගන්න සමහර වෙලාවට සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. එතකොට මේ විදිහට ෂේප් කරලා මේ ෂේප් එකේ උස වැඩි කරගන්න අඩු කරගන්න ඒ වගේ අවශ්‍ය නම් මෙතන edit in 2D කියලා මේක වෙනස් කරගන්න හැකියාව තියෙනවා. හරි. දිග පළල වැඩි කරන්න උස වැඩි කරන්න මේ වගේ 2D edit කරගන්න පුළුවන් limited facility ටිකක් තියෙනවා. ඒ ටික කරගෙන අපිට මේක finalize කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟට අපි මේ තෝරගෙන තියෙන ෂේප් එක අපිට ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. මෙතනින් අපි මොනවා හරි එක දෙයක් මොනවා හරි මේ මැනේජර් 2 කියන එක හයිලයිට් කරලා පෙන්වන්න ඕන නම් අපි ප්‍රেজෙන්ටේෂන් එකේ අපිට මේක ඒ අවශ්‍ය ෂේප් එක සිලෙක්ට් කරලා මෙතනින් ලාජර් කියන බටන් එක ක්ලික් කරාම එයාව වෙනම හයිලයිට් කරලා පෙන්වන්න පුළුවන් අපේ තියෙන හයිරාකී එකේ. හරි. මම මෙතන මේ තෝරගත්තේ එක ෂේප් මොඩල් එකක් ස්ටයිල් එකක් විතරයි මේ ලේඅවුට් එකක්. හරි. ඔයාලට මේක වෙන තැනකට ඇප්ලයි කරන්න අවශ්‍ය නම් මේ විදිහට මේ ඔක්කොම හදාගත්තට පස්සේ ඔයාලා කැමති මොඩල් එකකට මේක දාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අපි හිතමු එකම ප්‍රසන්ටේෂන් එක හදලා තියා ගන්නවා. අපි මේක වර්ටිකල් මේ ඇලයින්මන්ට් එකට අවශ්‍ය නම් එහෙම හොරිසොන්ටල් එහෙම වගේ පෙන්වන්න ඕන නම් එහෙම ෆ්ලෝ එක අපිට මේ විදිහට වෙනස් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඔය ටික තමයි තියෙන්නේ. එතකොට මෙතන අපි මේ ස්මාර්ට් ආර්ට් එක ගත්තට පස්සේ මේ ෆෝමැට් එකෙන් මේ ෂේප් ස්ටයිල්ස් කියන්නේ අපි කලින් කතා කරගත්ත ෂේප් එකක් ෆෝමැට් කරගන්න අවශ්‍ය කරන ඒ ෆෝමැට්ස් අපිට මේකට ඇප්ලයි කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒක ගැන මම අලුතෙන් කතා කරන්නේ නැහැ. මොකද ෂේප් ස්ටයිල්ස් ඔයාලා දාලා වැඩ කරලා තියෙනයි. හරි. ඊට පස්සේ වර්ඩ් ආර්ට් ස්ටයිල්ස් උත් එහෙමයි අපි අපේ මොනවා හරි අපේ ඔබ්ජෙක්ට් එකේ තියෙන වර්ඩ් ආර්ට් වර්ඩ් එක ටෙක්ස්ට් එක අපිට අවශ්‍ය ස්ටයිල් එකක් ඇප්ලයි කරගන්න මේකට හැකියාව තියෙනවා. ඒකින් හින්දා ඒ ගැනත් මම අලුතෙන් ලියා ගන්න දෙන්නේ නැහැ. හැබැයි ඔයාලට මතක තියෙන්න ඇති අපි ඔබ්ජෙක්ට් ගැන ෂේප්ස් ගැන කතා කරද්දී මේ ෆෝමැට්ස් ඔක්කොම අපි ඒ ලෙක්චර් එකේ කතා කරා. හරි. කාට හරි අමතක නම් ආයෙ පහුගිය ලෙක්චර් එකට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. මොනවා හරි අපහැදිලි දැනක් තිබ්බොත් මට මෙසේජ් එකක් දාන්න. මම හිතන්නේ පහුගිය සතියේත් එවපු හැම එකකටම වගේ මම ඔයාලට උත්තර දුන්නා. හරි. ඔයාලට පර්සනලි මොනවා හරි තියෙනවා නම් මට මෙසේජ් එකක් තියන්න. එතකොට මම ඒකට දෙන්න පුළුවන් සොලූෂන් එක මේ ඔයාලට දෙනවා මේ
ගුප් එකටම දානවා. එතකොට හැමෝටම එක ගැන දැනගන්න පුළුවන් වෙන්න. හරි, ඊළඟට මෙතන මේ ඇක්සස්බිලිටි එකයි ඇරේන්ජ් සයිස් කියන දෙකයි, ඒ දෙකත් ඒ විදිහටමයි තියෙන්නේ, කරන්න තියෙන්නේ. හරි, ඒක හින්දා ඒක ගැනත් මම අලුතෙන් කතා කරන්න නැහැ. ඔයාලා බලන්න කලින් අපි කොහොමද ඔබ්ජෙක්ට් එකකට ෂේප් එකකට ඒ දේවල් ඇප්ලයි කරේ කියන එක. හරි, මෙතන ඇරේන්ජ් එකෙන් තියෙන්නේ අපිට කොහොමද පොසිෂන් එක වෙනස් කරගන්නේ, අපි අපි ඉන්සර්ට් කරලා තියෙන ස්මාර්ට් ආර්ට් එකේ. ඊළඟට රැප් ටෙක්ස්ට් එකෙන් කොහොමද අපි ලේඅවුට් එක වෙනස් කරගන්නේ. ඊළඟට සිලෙක්ෂන් පෑන් එක තියෙනවා, අපි කොහොමද ඩයග්‍රම්ස් තෝරගන්න මේකේ. හරි, ඊළඟට මෙතනින් අලයින් කරගන්න තියෙනවා, අලයින් ටු පේජ්, අලයින් ටු මාර්ජින්, මේ විදිහට තියෙන. හැබැයි අර සමහර දේවල් අලයින් ලෙෆ්ට් රයිට් මේ වගේ දේවල් මෙතන ඇක්ටිව් වෙලා නැත්තේ, අපි මේක ස්මාර්ට් ආර්ට් එක අපේ ඩොකියුමන්ට් එකට ඉන්සර්ට් කරගත්තට පස්සේ ඒ මුළු ආර්ට් එකම එකම ඔබ්ජෙක්ට් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒක හින්දා අපිට මේ වෙන වෙනම ෆෝමැට් කරන්න හැකියාව නැති වෙනවා. හරි හරි, ඔය ටික තමයි පුතා ස්මාර්ට් ආර්ට් මෙනු එකේ අපිට කරගන්න තියෙන්නේ. හරි, බලන්න ඔයාලා ගිහිල්ලා ට්‍රයි කරලා ඔයාලගේ ඔයාලට එක්සර්සයිස් දැම්මම ඒ වගේ ඇති මොනවද කරන්න ඕනි කියලා. ඔව්, අසයින්මන්ට්ස් ටික තාම දුන්නේ නැහැ. වර්ඩ් වල මේ මෙතන ඉන්සර්ට් මෙනු එක කතා කරලා ඉවරුනාට පස්සේ වර්ඩ් වලින් තියෙන අසයින්මන්ට්ස් ටික දෙනවා පුතා. මං හිතන්නේ Windows ඔපරේෂන් එකේ තියෙන assignments ටික දැම්ම ඔයාලට group එකට. කවුරු හරි හම්බෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් මම ආයෙ පාරක් ඒ ටික share කරන්නම්. එතන අපිට assignments set දෙකක් තියෙනවා, එකක් individual assignments, අනිත් එක group assignment. මේකෙදී දැන් අපි online කරන හින්දා ඒ assignment set දෙකම ඔයාලා කරලා අපිට බාර දෙන්න ඕනේ. හරි, ඊළඟට අපි දැන් ෆිසිකල් ක්ලාස් එකකුත් යනවා මේකට පැරලල්ම. එතකොට ඒගොල්ලොත් එක්ක අපි ඇක්ටිවිටීස් වගේ ක්ලාස් කරගෙන තියෙනවා. ඔයාලට පණිවිඩයක් දෙන්නම් ඒකට සහභාගී වෙන්න. එතකොට අපිට මුණ ගැහිලා කතා බහ කරලා මේ අපි ප්‍රොජෙක්ට්ස් කීපයක් කරගෙන යන්න ප්ලෑන් කරගෙන යනවා ගොඩක් වෙලාට ජූලයි වලින් පස්සේ. එතකොට ඔයාලට පුතේලා පණිවිඩයක් දෙන්නම්. හරි, ඔව් assignments ටික මම දාන්නම්. assignment කීපයක්ම තියෙනවා. හරි, groups දෙකක් තියෙනවා assignment. windows operations වල අපිට කරන්න තියෙනවා අපි කොහොමද folder එකක් හදාගන්නේ, folder cut cut and paste කරන්නේ කොහොමද, ඒ වගේ දේවල් ටිකක්. ඊළඟට කොහොමද windows වල registry මේ ලියාගන්නේ කියලා advance එකක් තියෙනවා. basic assignment එකක් තියෙනවා. ඒ දෙකම ඔයාලා කරන්න ඕනේ. ඒ ටික මම ඔයාලගේ ගෲප් එකට දාන්න කියලා කියන්න. හරි, එතකොට අපි ස්මාර්ට් ආර්ට්ස් ගැන කතා කරා. අපිට දැන් කතා කරන්න තියෙන්නේ චාර්ට්ස් ගැන. Excuse me, sir. ඔව් පුතා. Sir, මේ අපි වර්ඩ් එකේ මොකක් හරි ෆොන්ට් එකකින් ටයිප් කරලා මේ ඒ ෆොන්ට් එක අපි කලින් හිටපු ෆොන්ට් එකට ආයෙ යන්න ඕන නම් මොකක් හරි ෂෝට් කට් කී එකක් නැද්ද sir? අන්ඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ සේව් කරාට පස්සේද නැත්නම් වැඩ කරගෙන යන ගමන්මද? වැඩ කරගෙන යන ගමන් sir අපි ඔව්, දැන් වැඩ කරගෙන යන ගමන්. දැන් අපි මේ ස්මාර්ට් ආර්ට් කියලා තියෙනවනේ එකක්. හරි,
අපි මෙතන ඒරියල් කියන ෆොන්ට් එක දාලා තියෙන්නේ. අපි මෙතන ඒරියල් රවුන් කියලා වෙනස් කරා කියලා හිතන්නකෝ. ඊට පස්සේ කන්ට්‍රෝල් එකත් එක්ක ඉන්සර්ට් ප්‍රෙස් කරා නම් ආයෙ ඒරියල් එකටම යනවා. අපිට ඕනම හරි. ඕනම වැඩක් අපි හිතමු මේක කලයක වෙනස් බෝල්ඩ් කරලා තියෙනවා කියලා, මේක ආයෙ අයින් කරන්න ඕන නම් කන්ට්‍රෝල් කී එකත් එක්ක ඉන්සර්ට් ප්‍රෙස් කරා නම් අයින් වෙනවා. ඒ කියන්නේ මේකෙන් කරන්නේ අන්ඩු කියන එක, අපි අවසාන අන්තිම වතාවට කරපු වැඩේ කැන්සල් කරනවා. හරිද? එතකොට අපි දැන් මේ මේක කීප කීප සැරයක්ම වෙනස් කරගෙන යන්නත් පුළුවන් මේ කන්ට්‍රෝල් ඉසට් කියන එක. එතකොට අපි මේ ඒ කලින් වැඩ කරපු මේ වෙනස්කම් ටික මේ විදිහට ආය රිවර්ස් එකට යන්න පුළුවන්. මේ මට ස්ක්‍රීන් එකේ පේනවනේ. හරි Hi sir, thank you sir. හරි. එහෙම නැත්තම් මෙතන තියෙනවා මේ උඩ ස්ක්‍රීන් එකේ තියෙනවා රීඩූ කියලා. රීඩූ කියන්නේ කන්ට්‍රෝල් Y. එතකොට කන්ට්‍රෝල් Y එකෙන් ආයෙ ටික රීඩූ කරගෙන එන්න පුළුවන්. කන්ට්‍රෝල් ඉසට් එකෙන් අන්ඩු කරගෙන යන්න පුළුවන්. එතකොට අපි කලින් වැඩ කරලා තියෙන දේවල් රිවර්ස් කරගන්නත් පුළුවන්. ආයෙ රිවර්ස් කරලා බලලා ආයෙ ඒක කමන්නේ මේ තිබ්බ විදිහටම හොඳයි කියලා හිතුනහම ආයෙ ඒක රීඩු කරගෙන යන්නත් පුළුවන්. හරි. එතකොට කන්ට්‍රෝල් කී එකත් එක්ක ඉසට් CTRL කියන්නේ කන්ට්‍රෝල් කී ප්ලස් ඉසට් තමයි අන්ඩු කියන්නේ. හරි. ඊට පස්සේ කන්ට්‍රෝල් කී එකත් එක්ක Y තමයි රීඩු කියන්නේ. හරි. මෙතන තියෙනවා. එහෙම නැත්නම් මෙතනිනුත් අපිට පුළුවන් මේ රීඩු කරන්න අන්ඩු කරන්න. මේ මෙතන තියෙනවා රීඩු ටයිපින්, මෙතනින් අන්ඩු කියලා තියෙනවා. මේ මේ ක්ලික් කරාම මෙතන මේ චූටි කී එකක් තියෙනවා, ඇරෝ කී එකේ මේ ක්වික් ලොන්ච් බටන්ස් වල තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද අපි කරපු actions කියලා. හරි. මේ සාමාන්‍යයෙන් මේ මගේ මේ සෑහෙන action ප්‍රමාණය, මේක action 127ක් සේව් වෙලා තියෙනවා අපි කම්පියුටර් එකේ. මේ ගත්ත හැටිය මේ insert smart chart එකක් ගත්තා, type කරා type කරා, මෙන්න මේ 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 විදිහට තියෙනවා. ඔයාලට ගිහිල්ලා වෙලා මේ මෙතන ඉඳන් click කරා නම් අපි කරපු හැම වැඩේම undo වෙලා යනවා. මේ දැක්කද? අන්න ඒ විදිහට ආයේ මේ ආය අපිට රිපීට් කරගෙන යන්න පුළුවන් මෙතනින් මේ රීඩු කරගෙන. හරි. ඉතින් අපි අර කම්පියුටර් එකේ තියෙන මෙමරි එකයි කම්පියුටර් එකේ තියෙන RAM එකයි මේකට බලපානවා කොච්චර ඉවෙන්ට්ස් ගණක් තියා ගන්න පුළුවන්ද කියන එක. හරි. එතකොට වාට මේක ආය ගිහිල්ලා මේ ડોකියුමන්ට් එකේ මේ මම කරපු වැඩ ටික තමයි ආය වාට මේ ස්ක්‍රීන් එකේ පේන්නේ. පේන්නේ මේ. තේරුණාද පුතා? ඊළඟට මාතෘකාව ලියා ගන්න insert charts. අපගේ ඩොකියුමන්ට් එකට චාට් එකක් ඉන්සර්ට් කර ගැනීමේදී ඉන්සර්ට් චාට් විධානය භාවිතා කළ යුතු වෙයි. භාවිතා කළ යුතු වෙයි.
චාට් එකක් භාවිතයේදී අපට යම් කිසි දත්ත කාණ්ඩයක් ඉතා නිරවුල්ව පැහැදිලිව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. Insert ribbon here. Chart buttons click remain. Insert chart dialog box එක ලැබෙන අතර මේ තුළ පහත සඳහන් චාට් වර්ග ඉන්සර්ට් කර ගැනීම සඳහා පහසුකම් සලසා ඇත. Column charts, line charts, pie charts, bar chart, area XY scatter maps stock surface radar tree map sunburst histogram box and whisker waterfall funnel combo.
කීබෝඩ් එක මගින් චාට් එකක් ඉන්සර්ට් කර ගැනීමට Alt key සමග end press කර ඉන් පසුව Alt key සමග C press කරන්න. එවිට ඉන්සර්ට් චාට් ඩයලොග් බොක්ස් එක ලැබෙන අතර එක්වරක් ටැබ් කී ප්‍රෙස් කිරීමෙන් පසුව අප් ඩවුන් නැරෝ කී භාවිතයෙන් අදාළ charts group මත අදාළ charts group මත ගමන් කළ හැකිය. අපට අවශ්‍ය chart group එක ලබාගෙන ටැබ් කී ප්‍රෙස් කිරීමෙන් එම චාට් රූප් එක තුළ ඇති චාට් ටයිප්ස් තෝරාගත හැකි අතර අවශ්‍ය චාට් ටයිප් එක තෝරා Enter key press කිරීමෙන් අපගේ document එකට chart object එක ලැබෙයි. මෙහිදී ප්‍රධාන ඔබ්ජෙක්ට්ස් දෙකක් ඇති අතර චාට් විසුවලයිසේෂන් එක සහ එක්සෙල් වර්ක්ෂීට් එකක් ලෙස චාට් ඔබ්ජෙක්ට් එකක් ලැබෙන අතර චාට් එක ඔබ්ජෙක්ට් දෙකක් වශයෙන් දක්නට ලැබේ. එකක්
චාට් විසුවලයිසේෂන් එක වෙන අතර අනෙක එක්සල් වර්ක්ෂීට් එකක් ලෙස දක්නට ලැබේ. මෙහිදී චාට් එක නිර්මාණය වීමට අවශ්‍ය දත්ත Excel sheet එකට ඇතුළත් කළ යුතු අතර අපේ ඇතුළත් කරන දත්තවලට අදාළ චාට් එක අපගේ ඩොකියුමන්ට් එකට අපට අවශ්‍ය දත්ත වෙනස් කර ගැනීමේදී දත්ත වෙනස් කර ගැනීමේදී අපට අප තෝරා ගන්නා ලද චාට් එකද වෙනස් වෙයි. අපගේ දත්ත ඇතුළත් කර ගැනීමෙන් පසුව chart tools ribbon group එක තුළ ඇති chart design හා format යන රිබන් තුළින් අපගේ චාට් එක
කස්ටමයිස් කරගත හැකිය. Chart design. Chart design ribbon එක තුළින් අපගේ chart එකට විවිධ layout හා styles ලබා දිය හැකි අතර chart එකේ data range වෙනස් කර ගැනීම හා chart types වෙනස් කර ගැනීම සිදු කරගත හැකිය. chart design ribbon එකෙහි ප්‍රධාන groups හතරකි. ප්‍රධාන groups හතරකි chart layouts chart styles data type. මාතෘකාවක් ලියා ගන්න chart layout.
chart layout. අප ඉන්සර්ට් කරගන්නා ලද chart එක මත ක්ලික් කිරීමෙන් chart tools ribbon එක ලැබෙන අතර එහි chart design ribbon එකෙහි පළමු group එක ලෙස chart layout දැක්වෙයි. මෙහිදී අපගේ චාට් එකට අදාළව Access Titles, Chart Title, Data Label, Data Table, Error Bars, Grid Line, ලෙජන්ඩ් ආදිය ඇඩ් කර ගැනීමට හෝ ඉවත් කර ගැනීමට පහසුකම් ඇත. එහි ඇති Quick layout මගින් කලින් සාදන ලද layout එකක් apply කරගත හැකිය. ඔයාලට පේනවා ඇති දැන් අපි මේ අරගෙන තියෙන chart එකේ data table එකක් නැහැ. අපිට data table එකක් අවශ්‍ය නම් අපිට මේ data table එක පෙන්වන layout එක තෝරගත්තම ඒ අදාළ data table එක පෙන්වන. හරි. මේ විදිහට අපිට මේ quick layout එකෙන් කැමති මේ legend එකක් තියෙනවා. මේ එහෙම නැතුව ඕනනම් අපිට පුළුවන් අපිට මෙහෙම වෙනස් කරගන්න පුළුවන්. හරි. මේක අපිට එකින් එක කස්ටමයිස් කරගන්න නම් මේ add chart element එකට ගියාට පස්සේ මෙතන axis තියෙනවා primary axis එක තියෙනවා horizontal axis එක තියෙනවා මේවා දෙකම පෙන්වන්න ඕන නම් ඒ විදිහට පෙන්වන්න හදා ගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මේ axis title එක අපිට primary එකටත් දෙන්න පුළුවන් horizontal එකටත් දෙන්න පුළුවන් මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. chart title එක අපි above chart දෙන්න පුළුවන් center chart දෙන්න පුළුවන් මේ විදිහට අපිට කස්ටමයිස් කරගන්න පුළුවන්. data table දැන් මෙතන run කියලා තියෙන්නේ center කියලා දුන්නොත් අපි data එක මැදින් පෙන්නනවා inside end inside base outside end outside base මේ විදිහට data call out මේ විදිහට අපිට ගන්න පුළුවන් අපිට කැමති formats එකක් තෝරගන්න පුළුවන්. හරි. data table වලට ගියාම මේ විදිහට data table එකක් ඕන නම් legend key එක එහෙම නැත්නම් legend key නැතුව data table එකක් කොහමද මේ විදිහට අපිට තෝරගන්න පුළුවන්. මේ වගේ අපි මොන් ඩේටා ටේබල් ගියාට පස්සේ අපිට මේ වගේ මේ ඩේටා ටේබල් කස්ටමයිස් කරගන්න හැකියාව තියෙනවා. හරි. ඊළඟට අපිට grid lines ඕන නම් grid lines පෙන්වන්න පුළුවන් primary grid lines. හරි. ඊළඟට legends ඕන නම් right එකෙන්ද top එකෙන්ද left එකෙන්ද bottom එකෙන්ද කියලා මේ විදිහට දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. අපිට trend line එකක් පෙන්වන්න ඕන නම් මේ විදිහට trend line එකක් පෙන්වන්න පුළුවන් මොකද්ද අපි ට්‍රෙන්ඩ් එකට ගන්න කියලා දුන්නාට පස්සේ මේ විදිහට ට්‍රෙන්ඩ් ලයින් එකක් අපිට ඇඩ් කරගන්න පුළුවන් මෙතෙන්දී ෆෝකාස්ට් එකක් වගේ අපිට බලා ගන්න හැකියාව තියෙනවා. හරි. මේ විදිහට අපිට මේ chart layout එක අපි දීලා තියෙන data වලට අදාළව වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඊළඟට මෙතන chart styles ගත්තම
අපි මේ දැන් තෝරලා අරගෙන තියෙන chart එකට අපිට මේ විදිහට 3D effect එකක් දෙන්න අවශ්‍ය නම් මේ විදිහට අදාළ styles වෙනස් කරගන්න පුළුවන්. ඒක අපි හැම දෙයක තැනකදීම කතා කරා. ඒ වගේම ඊළඟට මෙතන select data කියලා තියෙනවා. මේ data තියෙන tab එකේ මේ select data එක දුන්නාට පස්සේ අපි මේ chart එකට අදාළව මොන data ද select කරගන්නේ කියලා තියෙනවා. හරි, මෙතන තියෙනවා අපිට මේ legend entries කියලා කියන්නේ මේ පළවෙනි row එකේ තියෙනවා මොනවද අපි මේ දාගෙන තියෙන legends කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා March, January මේ විදිහට තියෙනවා. හරි, අපි මෙතන මේ his අවකාශයක් තියෙනවා මේ මේක තෝරගත්තට පස්සේ. හරි, මෙතනින් edit ගිහිල්ලා අපිට අවශ්‍ය නම් මෙන්න මේ ටික විතරක් තෝරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මේ මෙතන ජනවාරි, පෙබ්‍රවාරි, මාර්ච්, ඒප්‍රිල් කියලා මේ තුනක් අපිට ඇවිල්ලා තියෙනවා. අපිට මේකෙදි කරන්නේ අපි chart එකේ මොන මොනවද data පෙන්නන්නේ display කරන්නේ ඒ අදාළ data අපිට select කරලා දෙන්න පුළුවන්. මේ මොන මොන data ද අපි select කරන්න ඕනේ කියන එක. හරි, අපිට මේක අවශ්‍ය වෙනවා මේ customize කරගන්න යද්දී data range type එක customize කරගන්න ගියාම මේ අපිට ඕන වෙනවා මේ මොන කොහමද මේක ફોકસ කරගන්නේ. ඊළඟට අපිට මේ horizontal axis එකට මොනවද දෙන්නේ, vertical axis එකට මොනවද දෙන්නේ, මේ විදිහට අපිට මේක වෙනස් කරගන්න පුළුවන් අපේ තෝරගෙන තියෙන මේ data. අපිට සමහර වෙලාවට මේ rows හතරම නැතුව rows දෙකක් විතරක් data අවශ්‍ය නම් ඒ row දෙක විතරක් අපේ table එකට තෝරගන්න පුළුවන්. එතන මේ select table එකට ගිහිල්ලා අදාළ data ටික මෙතනින් අපිට ගන්න පුළුවන් මොන data ද අපිට ඕනේ කියන එක. හරි, data range එක මෙතෙන්ට දෙන්නයි තියෙන්නේ. හරි, මෙතන අපිට access label එක තියෙනවා. හරි, data series එක තියෙනවා මෙතන. හරි, දැන් HRM එක තියෙනවා. HRM එකට අදාළ value එක මෙතන පෙන්නවා. හරි, ඊට පස්සේ සයිකොලොජි කියලා තියෙනවා. ඒ සයිකොලොජි එකට අදාළ data range එක එතන යට තියෙනවා. IT කියලා තියෙනවා. ඒකට අදාළ data range එක යට තියෙනවා. මේ විදිහට අපි මේ මෙතන data range එක select කරගන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් add කරගන්න පුළුවන් අවශ්‍ය නම් data range එක. මෙතනින් data range එකක් remove කරගන්න අවශ්‍ය නම් remove කරන්න පුළුවන්. අපි IT කියන එක remove කරලා දැම්මා. අපිට IT කියන එක remove කරලා මෙතනින් ඉතුරු සබ්ජෙක්ට් එකට තමයි මේ ඩේටා එක පෙන්වන්නේ. හරි, මේ විදිහට අපිට මේ ඩේටා රේන්ජ් කස්ටමයිස් කරගන්න පුළුවන් වෙන ඩේටා කියන මේ ටැබ් එකේ තියෙන ඔප්ෂන්ස් වලින්. හරි, මෙතනින් පුළුවන් චේන්ජ් chart type එකෙන් අපිට දැන් මේ අපි කොලම් chart එකක් කරන්න තියෙන්නේ. අපිට මේක bar chart එකක් එහෙම නැත්නම් pie chart එකක් වගේ වෙනස් කරගන්න අවශ්‍ය නම් මේ විදිහට chart එක අපිට වෙනස් කරාම අපි සම්පූර්ණ chart type එකම මෙතන වෙනස් කරගන්න පුළුවන්. ඒ අදාළ අපි වෙනස් කරගන්න chart type එකට අදාළව අපිට මෙතනින් අවශ්‍ය layouts ලබා දීලා, styles ලබා දීලා customize කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි, එහෙනම් note එක ලියාගමු. chart styles chart styles තුළින් අප විසින් insert කරගන්නා ලද chart එකට
තමන් කොතනින්ද නැවැත්තුවේ කාට හරි කියන්න පුළුවන්ද නෝට් එක chart style තුළින් අප විසින් insert කරගන්නා ලද chart එකට අවශ්‍ය ස්ටයිල්ස් ලබාගත හැකි අතර change color තුළින් change color තුළින් අදාළ chart එකෙහි color theme එක වෙනස් කරගත හැකිය. data group එකෙන් chart එකට අදාළ data source add කර ගැනීම හෝ remove කර ගැනීම සිදු කරගත හැකිය. එසේම දැනට පවතින data range එකක් අපට අවශ්‍ය ලෙස එඩිට් කර ගැනීමද සිදු කරගත හැකිය. මෙහි ඇති switch row කොළම් තුළින් අපගේ ඩේටා කුමන ආකාරයෙන් හැසිරිය යුතුද යන්න මැනේජ් කරගත හැකිය. Change type මගින් අප දැනට තෝරාගත ඇති අප දැනට තෝරාගෙන ඇති chart type එක වෙනත් චාප්
වෙනත් චාට් ටයිප් එකකට කන්වර්ට් කරගත හැකිය. එතන පුතා select data එකට ගියාට පස්සේ මේ select data source කියන dialog box එක එනවා. මෙතනින් chart data type කියන එක chart data range කියලා එක බැලුවම අපිට තියෙනවා මෙන්න මේ data range එකේ තියෙන මේ chart data තමයි අපේ chart එකට අරගෙන තියෙන්නේ කියලා. හරි. එතකොට මෙතන legend entries series කියලා තියෙනවා. මෙතනින් අපිට පුළුවන් මේ අපේ chart එක මොන මොන කොටසේද ඩේටා අරගෙන තියෙන්නේ කියලා මෙතනින් තෝරගන්න. හරි. මේ සීරීස් නේම් කියන එකේ තියෙන්නේ මේක තියෙන ප්‍රධාන මාතෘකාව මෙන්න මේ මේක තමයි ජනවාරි කියන මාසෙට අදාළ ඒක ටැග් එක මෙතෙන්ට එනවා. ඊට පස්සේ ඒකට අදාළ සීරීස් වැලියු කියන එක කියන්නේ මෙතනින් මේ අදාළ මාසෙට අදාළ ඒ වැලියුස් ටික තියෙනවා. එතකොට ඒ අදාළ මාසෙයි ඒක මේ වැලියුස් කියන එකට ඒ අදාළ මාසෙට අදාළ මේ සෙල්ස් ටිකයි තෝරලා ඕකේ කරාම අපේ ඒ රෝ එක මෙතෙන්ට එන්ටර් වෙලා තියෙනවා. හරි. මේ විදිහට අපිට අවශ්‍ය ඩේටා එන්ටර් කරන්න ඕන ඒරියා එක අපි තෝරගෙන ඕකේ කරගත්තට පස්සේ අපේ ටේබල් එකට මේ විදිහට ඩේටා ලෝඩ් වෙලා පෙන්වනවා. හරි. මේක අපිට මන්ත්ලි ගන්න ඕන නම් අප්‍රේල් මාත් මේ මන්ත්ලි එක එක විෂයන් වලට කොහොමද මේ ළමයි ඇතුළත් වෙලා තියෙන්නේ කියලා මම මේ එක්සැම්පල් එකක් දැම්මේ. එතකොට එක එක මාසෙට අදාළව ඒ මේ මාසෙට මෙතන ජනවාරි මාසෙ ගත්තම IT එකට 450යි, සයිකොලොජි එකට 350යි, HRM එකට 750යි. මේ විදිහට ළමයි ඇතුළත් වෙලා තියෙනවා කියලා අපි හිතමු. එතකොට පෙබ්‍රවාරි මාසෙ මාර්තු මාසෙ මේ විදිහට අපි මන්ත්ලි වයිස් අපිට මේක චාට් එක බලා ගන්න ඕන නම් අපිට මන්ත්ලි වයිස් මේ විදිහට රිපෝට් එක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට මේක වෙනස් කරගන්න ඕන නම් ඒ කියන්නේ අපේ මේ ගන්න ක්‍රමය වෙනස් කරගන්න ඕන නම් අපිට එතකොට පුළුවන් මේක මේ දැන් මන්ත් වයිස් නැතුව ඒක සබ්ජෙක්ට් වයිස් අවශ්‍ය නම් අපිට සබ්ජෙක්ට් වයිස් මේක හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතන මේ ස්විච් ඩේටා වලට ගිහිල්ලා දැන් මන්ත්ලි වයිස් තියෙන්නේ. අපි මේක වෙනස් කරාම ඒක සබ්ජෙක්ට් වලට කොහමද මේ ළමයි ඇතුළත් වෙලා තියෙන්නේ කියලා මෙතනින් අපිට ඉන්ඩිකේට් කරනවා. හරි. මේ විදිහට අපි මේ ස්විච් කරන්නේ අපි මේ දාලා තියෙන ඩේටම මේ y axis එකට කොහොමද මොනවද ඩේටා එන්න ඕනේ, x axis එකට මොනවද ඩේටා එන්න ඕනේ කියන range එක තමයි අපි මෙතනින් ස්විච් කරන්නේ. හරි. ඔය ටික තමයි පුතා අපිට chart එකේ තියෙන්නේ. එතකොට මේ ස්ටයිල්ස් වෙනස් කරාට පස්සේ මොනවාරි ෆෝමැට්ස් මේක ඇතුළේ වෙනස් කරන්න නම් මේ අපි සාමාන්‍ය පාවිච්චි කරන ෆෝමැට්ස් ම තමයි මෙතන තියෙන්නේ. මේ දේවල් වලින් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒක චාට් මෙතන චාට් ඒරියා එකද, චාට් ටයිටල් එක, ඩේටා ටේබල් මේ අපි අර කලින් කතා කරපු මේවා වෙනම තෝරලා ඒ වගේ අදාළ වෙනස්කම් ටික සිද්ධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. මේ ටික තමයි අපිට චාට් ඉන්සර්ට් චාට් එකේදී කතා කරන්න තියෙන්නේ. එතකොට chart එකක් insert කරගත්තට පස්සේ මේ ඔයාලට පුළුවන් මේ මේ විදියට format කරලා අපිට අවශ්‍ය විදිහේ chart එකක් අපේ document එකට object එකක් විදියට අරගන්න. හරි. අපි assignments දීලා තියෙනවා මම group එකට දාන්න. අපිට insert menu එකේ තව කීපයක් තියෙනවා, media, links, comments, header and footer, text, සිම්බල්ස් කියන ටික. මේ මෙතන අපි මේ ඇඩින් එකක් මම වෙන මෙතොට් කරපු එකක් තියෙන්නේ. මෙන්න මේ දේවල් ගැන අපිට ලබන සතියේ මේ ටික කතා කරලා අපි ඉවර කරන්න පුළුවන්. හරි.
මෙතෙන්ට එනකන් තමයි අපිට ලොකෝට විස්තර ටික කතා කරේ. ඉතුරු ටික අපි සරලව යන්න පුළුවන්කම තියෙනවා. මෙතන මේ ස්ක්‍රීන් ෂොට් එක කියන තියෙන්නේ අපිට අපේ ආර්ටිකල් එක දැන් වර්ඩ් ඩොකියුමන්ට් එක ලියාගෙන යනවා නම් අපිට මොනවා හරි මේ ඉන්ටර්නෙට් එකෙන් හරි මොනවා හරි මේකට ගන්න අවශ්‍ය නම් ඩොකියුමන්ට් එකක් අපිට පුළුවන් ඒක ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න. මෙතනින් ස්ක්‍රීන් ෂොට් එකට ගිහිල්ලා මෙතන අවශ්‍ය ස්ක්‍රීන්ස් ටික පෙන්නනවා. දැනට ඕපන් වෙලා තියෙන ඒවා අපිට මෙතනින් මේක ස්ක්‍රීන් ෂොට් එකක් දාගන්න. හරි, මේක තමයි මෙතන ස්ක්‍රීන් ෂොට් ඉන්සර්ට් ස්ක්‍රීන් ෂොට් එකෙන් තියෙන්නේ. අපේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් හතරක් හරි පහක් හරි විண்டோස් ඕපන් කරගෙන තියෙනවා නම් අපිට එතනින් අවශ්‍ය ස්ක්‍රීන් එක අරගෙන තෝරලා අරගෙන දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ස්ක්‍රීන් ක්ලිපින් කියලා තියෙනවා. මේකෙදි පුළුවන් අපිට මොනවා හරි කොටසක් විතරක් ස්ක්‍රීන් එකේදී මෙන්න මේ විදිහට කොටස් කපලා අරගෙන ඒක මෙතෙන්ට දාගන්න පුළුවන්. හරි, මාතෘකාව දාගන්න ඉන්සර්ට් ස්ක්‍රීන් ෂොට්. නෑ, වෙලාව වෙනස් වෙන්නේ නෑ පුතා. මේ වෙලාවට තමයි අපි දැනට කරගෙන යන්න ප්ලෑන් කරගෙන තියෙන්නේ. හැබැයි සමහර වෙලාවට ඔය කියන්නේ දිගටම අපි වෙනස් කරන්නේ නෑ. ලබන සතියේත් අපිට ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකට මේ ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න වෙයි සමහර විට. ඔයාලට ගෲප් එකට දායි, එහෙම නැත්නම් මේ ටයිම් එකටම තමයි අපි ක්ලාස් එක කරගෙන යන්නේ. ලබන සතියේ විතරක් සමහර විට වෙනස් කරන්න වෙයි. ලියා ගන්න insert screenshot. අපගේ document එකට screenshot එකක් insert කර ගැනීමට මේ භාවිතා වන අතර මෙහිදී screenshot button එක click කිරීමෙන් පසු දැනට open වී ඇති windows පෙන්වන අතර screen ක්ලිපින් තෝරා ගැනීමෙන් වින්ඩෝහි අපට අවශ්‍ය කොටසක් පමණක් ඩොකියුමන්ට් එකට ඇතුළත් කළගත හැකිය. ඩොකියුමන්ට් එකට ඇතුළත් කරගත හැකිය. පුතාල එතකොට අපි ඉන්සර්ට් මෙනු එකේ ඉන්සර්ට් රිබන් එකේ ඉලස්ට්‍රේෂන්ස් ගැන අපි කතා කරලා ඉවරයි. එතකොට ලබන සතිය අපිට කතා කරන්න තියෙන්නේ ඉන්සර්ට් මීඩියා කියන එක. හරි, ඉන්සර්ට් මීඩියා එතකොට ඔයාලට අද මේ කතා කරපු දේවල් වලින් මොනව හරි අපහැදිලි තැනක් හරි තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මට මැසේජ් එකක් තියන්න ගෲප් එකට මේ ඇඩ්මින්ට හරි මට හරි මැසේජ් එකක් තියන්න. මම එතකොට ඒක පර්සනලි වාට තියෙන ප්‍රශ්නයක් නම් මම පර්සනලි උත්තර දෙන්නම්. ඒක අපි හැමෝටම වැදගත් වෙන දෙයක් නම් අදාළ නෝට් එක හදලා මම ගෲප් එකට ෂෙයා කරන්න. ඔපරේෂන් සිිස්ටම් එකේ නම් සිිස්ටම් එකේ අපිට පුළුවන්
මේ කොහොමද බලාගන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා කියන්නම්. හරි, ක්‍රම කීපයක් තියෙනවා. එකක් ඔයාට යන්න පුළුවන් මෙතන මේ my PC කියලා. මෙතන අපි navigation bar එකේ ගියාට පස්සේ ඔයාගේ computer එක බලා ගන්න පුළුවන්. මේකේ properties කියලා තියෙනවා. හරි, my PC එකේ properties වලට ගියාට පස්සේ මෙතන ඔයාගේ device එකේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඔයාගේ device එක මොකද්ද? හරි, ගැස device එකේ RAM එක කොච්චරක් තියෙනවද? device ID එක මොකද්ද? product ID එක මොකද්ද? operating system එක මොකද්ද? මෙතන තියෙන operating system එකේ specification එක, ඔයා මොකද්ද දාලා තියෙන version එක මොකද්ද? කවද්ද install කරේ? මේක license එකක්ද නැත්ද? ඒ විස්තර ටික තියෙන. හරි, system එකට ගියා නම් හරි settings වල. හරිද? නැත්නම් settings වලට ගිහලා system එකට යන්න පුළුවන්. නැත්නම් මෙතනින් properties වලට ගියාම ඒ විස්තර ටික බලා ගන්න පුළුවන්කම තියෙනවා.